පහුගිය කාලේ මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන්ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා වශයෙන්ද කටයුතු කරපු කාලේ මටත් මේ පක්ෂය ඇතුළතත් යම් යම් අසාධාරණ සිද්ධ වුණා. ඒක මුළු රටම දන්නවා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව විශේෂයෙන්ම දන්නවා. මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේත් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් ඉල්ලීම මත, ආරාධනය මත ඒ ආණ්ඩුවට එක්කහ වුණේ. විශේෂයෙන්ම මට උදව් කරන්න බැරි මගේ පාක්ෂිකයන්ට යම් දෙයක් කරන්න, මුතුම අවුරුදු තුනක් ඒ මිනිස් වෙනුවෙන් කිසිම දෙයක් මට කරන්න බැරි වුණා, රැකියාවක් දෙන්න බැරි වුණා. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ අසරණකමට මට කිසිම ප්‍රතිපාදනයක් දෙන්න බැරි වුණා. මම බොහොම දුක් විඳපු මන්ත්‍රීවරයෙක්. ඉතින් මට මේ ඉහළ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට දෙන තනතුරක් දෙන්න මට කතා කරපුවාම ජනාධිපතිතුමයි ගරු අග්‍රාමාත්‍යතුමයි ඒ තනතුර මම බාරගත්තේ විශේෂයෙන්ම මගේ මිනිසුන්ට වැඩ කරන්න, වෙන කිසිම හේතුවකට නෙමෙයි. ඉතින් මට හිතුණා ඒ දීපු අමාත්‍යාංශ දෙකක් ඇත්තටම එක අමාත්‍යාංශයක් කරලා දුන්නේ වනජීවී සහ සංචාරක. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමයි අගමැතිතුමයි මට ඒ වෙලාවේ කරේ ලොකු ගෞරවයක්. මම ඒකත් පැහැදිලිව කියන්න ඕනේ, නැත්තම් මං ගුණමකු වෙනවා. ඉතින් මම ඒ තුමන්ලා දෙන්නටම ස්තුති කරනවා මට එවැනි තනතුරක් දීම ගැන. හැබැයි අද වෙනකොට මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. මම හිතනවා අපි ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවේ ආරක්ෂා කරන්න ඕනේ කියලා. මම පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ හැසිරීම දැක්කම මම පාර්ලිමේන්තුවට ගියේ නැහැ පහුගිය කාලේ. අර අන්තිම අවස්ථාවේ ගියේ අර සජිත් ප්‍රේමදාසයි මැතිතුමයි අඛිලකාරී වාස මැතිතුමයි රවි කරුණානායක මැතිතුමයි මමයි අර කාමරේ ඉන්නවා. මම හිතන්නේ මාධ්‍ය ඔක්කොම පින්තූර ගත්තා. ඒක තමයි මගේ අවසාන පාර්ලිමේන්තුවට මං ගියේ. එදා තමයි අනිත් පාර්ලිමේන්තුවට ගියේ නැහැ. හැබැයි මං ගෙදර ඉඳන් ටීවී එකෙන් බල බල මට සමහර දවසට ඇඳෙන්න යනවා පාර්ලිමේන්තුවේ හැසිරීම දැක්කම. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳත් නෑ, රටක් හැටියට අපිටත් හොඳ නෑ, අන්තර්ජාතිකව අපිට හොඳත් නෑ. ඉතින් මේක එක පක්ෂයකට විතරක් මම ඇඟිල්ල දික් කරනවා නෙමෙයි, මේක එක පක්ෂයක් කරපු වැරද්දක්ම නෙමෙයි. පක්ෂ දෙකෙන්ම මේකට යම් යම් මේ එකතු කිරීම කරා මේ තත්ත්වය ඇති කරන්න. මම හිතනවා මේ ආණ්ඩු මාරුවේදී මමත් ඒ ආණ්ඩු මාරුව කියන ඒ චිත්‍රපටියේ මමත් ප්‍රධාන නළුවෙක් වුණා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයත්, රනිල් වික්‍රමසිංහ මහත්තයත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඇරෙන්න මමත් ප්‍රධාන නළුවෙක් වුණා මේ චිත්‍රපටියේ. මම මගේ කනගාටුව ඒ වගේම මම ප්‍රකාශ කරන්න ඕනේ, මගේ මම සමාව ඉල්ලන්න ඕනේ. විශේෂයෙන් මං යම් පාක්ෂිකයෙකුට හිත්රිදීමක් කරා නම් මම මේ මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලන්නේ නැහැ. මගේ ගම්මට්ටම ඉන්න පාක්ෂිකයෙකුට හිත්රිදීමක් වුණා නම් මම ඒ අය දාලා ගියා කියන අදහස ආවනම් ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේ තනතුර දීප ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි හෙට හිතුණොත් ඔවුන්ව ඔවුන්ගේ බෙල්ල කැපුවා හරි ඒ වගේ ඔවුන්ව පාවා දීමක් කරා කියලා මං ඒ දෙන්නගිනුත් සමාව ඉල්ලනවා. මොකද ඒ දෙන්න ඇත්තටම මට ගෞරවයක් කරේ. මම මේ කරන්නේ එයාට අපහාසයක් නෙමෙයි. මම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ, ඒ වගේම රටට හොඳම දේ වෙනුවෙන්. මම බොහොම අමාරුවෙන් මේ තීරණයට අදාවේ. මම එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්කව වුණේ බොහොම අමාරුවෙන්. මම ආණ්ඩුවට එක්කව වුණෙත් එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්කව වුණෙත් බොහොම අමාරුවෙන්, හිත වේදනාවෙන්. ඒ වගේම එක්සත් ජාතික ඒ වගේ මේ ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය පැත්තකින් තියලා ආපහු ඒකින් දාලා යන්නෙත් යම් හිත්‍රිදීමකින්. කොයි පැත්තට ගියත් දෙපැත්තේ කවුරු හරි කාගේ හරි හිත්‍රිදෙනවා. මම ඒ පැත්තේ ආණ්ඩුවේ හිටපු දවස්වල මට විශේෂයෙන් උදව් කරපු එස්.බී. දිසානායක මැතිතුමා,
තිලංග සුමතිපාල මැතිතුමා සහ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි අමතරව විශේෂ ස්තුතියක් මේ වෙලාවේ කරනවා. මම හැමදාම පාර්ලිමේන්තුවට කවදාවත් පක්ෂ විපක්ෂ හතුරෝ හිටියේ නැහැ. මම තාම මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොයි පැත්තේ ඉඳගත්තත් මගේ මිත්‍රවැටියට දකින්නේ. මගේ මේ ක්‍රියාවලියෙන් යම් කෙනෙක්ගේ ඉතිරි දෙනවා නම් ඒ අගිනුත් සමාව ඉල්ලලා මම අවසන් කරන සිවිල් දෙනාට ස්තුතියි. මොකද්ද? නෑ, මම මට එදා ජනාධිපතිතුමා කාර්යබහුලව හිටියේ. බොරු කියන්න ඕනේ නෑනේ, මම අස්වීම ලිපිය ගෙනිච්චා. ඒ වුණාට එතුමාට දෙන්න බැරි වුණා ඒ වෙලාවේ. නෑ, මට දැන් යන්න බෑනේ. කොහොමද යන්නේ? මගේ ඉල්ලා අස්වීම ලිපිය මම දැන් දීලා තියෙන්නේ. ඉතින් මට යන්න බෑ දැන්. නෑ, මට පීඩනය තියෙන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. මං අර පැත්තේ කීප දෙනෙක් එක්කත් ඉතාමත්ම මගේ හදවතට ඉතාමත්ම සමීපයි ඉන්නවා ඒ පැත්තේ. විශේෂයෙන් මම කියපු නම් කියපු. ඉතින් මේ පැත්තෙත් එහෙමයි. ඉතින් කොයි පැත්තට ගියත් හිත්‍රිදී මැදි වෙනවා වසන්සෙන් නායක හවල් දෙක කරයි කියන එක. ඉතින් මං ඒ හිත්‍රිදී මැති වුණු සියලු දෙනාට ගේන් සමාවි. ස්තුතියි.